පුතාව මොකක් හරි අවුලකින්ද? කවුද මං? ඔව්. ඇයි තාත්තා එහෙම අහන්නේ? මට එහෙම එකක් තේරෙනවා. තාත්තට මොකද තේරෙන්නේ? ඔය මොකක් හරි අවුලකින් ඉන්නවයි කියලා. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක. ඔය ආයෙත් ගියාද එහෙ? එහෙ කොහෙද? මහිලයා ගෙදර. ගියාද කියලා කියන්නේ? නෑ තාත්තා. ඒ කියපු විදියට මට තේරෙනවා එහෙ ගියයි කියලා. තාත්තට කවුද කිව්වේ? කීප එක නවැඩන්නේ නෑ නිවහට. තාත්තට කියපු කෙනා විශ්වාසයිද? මට බොරු ආරංචියෙන්නේ නෑ පුතා. එහෙනම් තාත්තා ගියෙලා කියපු කෙනාගෙන් මිතුරු ටිකක් අහගන්න තාත්තා. කල්පන්ට කොහොමත් වෙන වැඩ නෑ තාත්තට කියලා අංකිය කියන්න ඇරෙන්න. මට ඔකක් පේන්න බෑ. එහෙම කතා කරන්න එපා පුතා. එයා ඔයාව කසාද බඳින්න ඉන්න එක්කෙනා. එයා ගැන ඔයාට ගෞරවයක් තියෙන්න ඕනේ. ගෞරවයක්? ගෞරවයක් දෙන්න ඕනේ ගරුත්වයක් තියෙන මිනිස්සුන්ට තාත්තා. තාත්තට යාළුව ලොකු වුණාට මට ලොකු නෑ. පුතා, ඔයාට හිතන හිතන දේවල් මිනිස්සුන්ට කියන්න හදන්න එපා. තාත්තගේ හිතට එන දේවලුත් මගෙන් හකිස්සන් ලෑස්ති වෙන්න එපා තාත්තා. මට ඔය කල්පනාව පේන්න බෑ. අපි ඔක්කොම කතා කරගත්තනේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? නෑ තාත්තා. කිසිම දෙයක් හරියට කතා කරගෙන තිබුණේ නෑ. තාත්තලා තාත්තලට කැමති දේවල් කතා කරගෙන තිබුණා. ඒත් තාත්තා මං ඒ කිසි දෙයකට එකඟුනේ නෑ. හදන්න බැර. මම එක බලා ගන්න.